අනුෂ මේ අපි ගත්තොත් එම දකුණු අප්‍රිකා පන්දේවන්නන්ගේ අපි එච්චර ලොකු වේගයක් දකින්නේ නැහැ අනිකුත් කණ්ඩායමට සාපේක්ෂව මේ වේග පන්දු බලයනි. හැබැයි අපි දකින කාරණාව තමයි අර අපි කියන වේරියේෂන්ස් සහ මේ පිටිකරුවව අන්සෙටල් කරලා කඩළු ලබා ගන්න පෙළඹෙනව වැඩි. මම කැමතියි මේ මොවුන්ගේ මේ පන්දුයේ මේ විශේෂයෙන් වේග පන්දුයේ මේ බලයනිය පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරන්න. ඔව් එකක් තමයි මම දකින එකක් තමයි අර මේ පන්දු ඕරේක පිටිකරුව දවා ගන්න සලස්වකද නැති. ඒ කියන්නේ ඩොට් බෝල තුනක් පිටිපස්සේ හැම වෙලේම පීඩනේ තියෙන්නේ පන්දු යවන්නට. මම දැක්කා රබාඩ ඩොට් බෝල තුනයි ඊළඟ බෝලේ ඉස්සරහට දෙනවා. හැබැයි වේගය අඩාල කරනවා. එයා දන්නවා යාට ලකුණු ඕනේ. ඒ කියන්නේ ඩොට් බෝල තුන ෆලෝ අප් බෝලේ ඊළඟ බෝලෙත් එතෙන්ටම නෙමෙයි දාන්නේ. ඉතින් තව චුට්ටක් ඉස්සරහට ගහන්න. හැබැයි වේගය අඩාල කරනවා. ඩ්‍රයිව් කරනවා ලොง ඕෆ් යටි. ඉතින් මේක තමයි පන්දු යවන්නෙක් ඉගෙන ගත්ත යුතු එකම දේ. ඕරේ ඉවර කරන්න ඇති. පන්දු දෙකක් පිටිපස්සේ ඊළඟ පන්දුව එක දෙනවද විකට් ටේකින් බෝල් එකද. ඉතින් මම දකිනවා ඊට ප්‍රධානම හේතුව තමයි හැම වෙලේම ලකුණු පූර්ව ලොකු ලකුණු පූර්වත් තියද්දී අපිට එවැනි දේවල් අත්අදහන් බලන්න පුළුවන්. මම දකින දෙයක් තමයි ඔබ කිව්වා වගේ ඊළඟට දකුණු අප්‍රිකාවේ තියෙන වේග පන්දු යවන්නන්ගේ මේ උස සීම් එක වර්ධන එක ඒ කියන්නේ ක්‍රෑම් කරන එක මේ ආසියා අතිකරේ පිටිකරුවන් ඒ කියන්නේ කොටට දාන බැකප් ලෙන්ත් එක හැම වෙලේම ඇඟ කෙලින් මූණ කෙලින් මොකද ඕනම පන්දුවක් මෙන්න මේ හරියට එනකොට වේගයට වැඩිය මට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ ඔවුන්ගේ පන්දු යවීම දිහා බලනකොට හරිම සරලයි. හැබැයි ඒවා හරිම ඇකියුරේ. අනිත් කාරණා තමයි අපිට බලන්නට පුළුවන් මේ අපි හැමදාම කතා කරන දේ තමයි මේ ක්‍රොස් සීම් ඒ වගේම ස්ට්‍රොක් බෝල් කියන කාරණාව. ඒ කියන්නේ අර අපි කියන ග්‍රිප් එක කොහොමද අල්ලගන්නේ සහ මේ පන්දු යවීම යවන්නා යවන්නකොට වෙනස් වෙන විදිහ. අපිට ඊයේ දිනේදී රාබඩා සහ මම හිතන්නේ යන්සන් ඒ ආකාරයෙන් යොමු කරපු පන්දු දෙකක් නරඹන්නටත් හැකියාව තිබෙනවා. අපි නරඹන ගමන් කතා කරමු මේ වගේ එක් දින තරඟයක එක වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මම හිතන්නේ අපිට බලන්නත් පුළුවන්. On the left hand side that's cross, so you just hold it on the seam and split your fingers a little bit more and then cage rabada everyone will have their own way of trying to me ekak thamai rabada ge bowle out swing grip ekak tiyenne habai ani bowle slow bowl ekak me slow bowl arina krama gonnak tiyena me ekak thamai me angle deka atharin bowle lissa harima ilagada knuckle ekak me deka thamai vege adala karana bowl walin පිටිකරුවට අතේ කිසිම වෙනසක් නැතුව පන්දු අරින්න පුළුවන් එකම ක්‍රමය. අනිත් වේගය අඩාල කරන හැම පන්දුවම පිටිකරුවට පේනවා අතේ වෙනස් කිරීම. ඔය නකල් එකයි ස්ප්ලිට් ෆින්ගර්ස් කියන එක. ඇඟිලි දෙක අස්සෙන් පන්නන එක. මේ දෙක ටිකක් අමාරුම බෝල දෙකක්. හැබැයි මේ දෙක වෙන්නේ මෙතෙන්දි නෙමෙයි. මේ දෙක වෙන්නේ හැම වෙලේම මෙතෙන්දි මේව තිබ්බත් මෙන්න මෙතෙන්දි තමයි මේ දෙකම වෙන්නේ. නකල් එක වෙන්නේ ඒ වගේම ඇඟිලි දෙක අතරට වෙන්නේ මෙතෙන්දී පිටිකරුවට පෙන්වන්නේ නැහැ. පිටිකරුවට මෙහෙම තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ බෝලේ අල්ලද්දී normal grip එක වගේ tight කරන්න බෑ. ටිකක් soft වෙන්න ඕනේ. මොකද ඇඟිලි දෙක ඇඩ් කරන්නයි knuckle කරන්න. ඒ දෙකම වෙන්නේ මෙන්න මෙතෙන්දී. ඉතින් මේක ඉගෙනගත යුතු හොඳම වේගය අඩාල කරන test match එක උනත් bowl කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ wicket එක drive කරන length එකේ extra cover කෙනෙක් short extra cover කෙනෙක් ගහලා ඔය බෝල දෙක අතේ කිසිම වෙනසක් නැතුව වේගය අඩාල කරන්න පුළුවන් පන්දු දෙක. හොඳ පන්දු දෙකක් ඉගෙන ගන්නවා නම් ඕනම වේග පන්දු අපිට නැවත වරක් එක බලන්නත් පුළුවන්. ඒ ප්‍රතිරූපණයේ ඊයේ දිනේදී යොමු කරපු මේ ඒ පෙනෙන්නේ පන්දු දෙක. එතකොට මේ අනුෂ මේ රාබඩාගේ මේ පන්දුව ඔබ කියන්නේ out swing. Out swing. ඔව්. ඒක බලන්න wrist එක තියෙන position එක තියෙන ක්‍රමේ. Wrist එක lock ඒ කියන්නේ මේ රිස්ට් එක ලොක් ක්ලෝස් මේක අනිවාර්යයෙන්ම මේක තව දිකක් ඉස්සරහින් ඉවර කරපු ගමන් අනිවාර්යයෙන්ම වැඩිලා යනවා හොඳයි අපි